බුදුවරයත් ලබා දෙන සීලය හැම බුදුවරුන්ගේම පුණ්‍ය තීර්ථයයි. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් සීලවන්තව ඔබගේ දිවිමඟ සකසාගෙන උතුම් වූ නිවණින් සැනසෙන්නට ඔබ හට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූප වාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙනවා දෙහාන් සේනනායක මහතා, කෞෂල් සේනනායක මහතා සහ දර්ශනා සේනනායක මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් සහ ඥාති හිතමිතුරන්. එසේනම් සදහැවතුනි, ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාද දී තෙවරක් නමස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා.
ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අභූතවාදී නිරයං උපේති යෝ චාපි කତ୍වා න කරෝමි ති චාහ උභෝපිතේ පෙච්ච සමාබවಂತಿ නිහින කාමා මනුජා පරත්තාති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ
පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතිනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවත් බොහෝ දිනකට යහපතක් සිදු කරවීමේ පරමාර්ථයේ ඇතුව යම් කෙනෙක් දේශනා කරවන්නේ නම් ඒ කාරණාව හැඳින්වුවේ සද්ධර්ම දානමය පින්කම කියලා. මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ යම් මහත්ඵල වූ එකම දානයක් වෙත්නම් ඒ එකම දානය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයේ බව අපේ බුදුරජාණන් වහන්සේම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට පැහැදිලි කර දේශනා කොට වදාළා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමත් මේ ශාසනය උගන්වා වදාළ මහා ශ්‍රේෂ්ඨ පින්කම. සංසාරයෙන් එතර යන්න යමෙක් බලාපොරොත්තු වන්නේ නම් ඒ ඇයට ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බව දේශනා කොට වදාළා. මේ සදහවත් පිරිස මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ ඒ උතුම් වූ සද්ධර්ම දානමය පින්කමත් සද්ධර්ම ශ්‍රවණානි සංසමය පින්කමත් කියන මේ කාරණා දෙකම මුදුන්පත් කරගන්න. ඒ වගේම සද්ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී තවත් බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණී කිරීමේ අවස්ථාවද උදා කරලා දෙමින් ඒ මහා කුසලයට අත්පත් කරගන්නවා. ඒ සියලු කුසල ධර්මයන්හි උතුම් වූ ආනිසංසය හේතු කරගෙන ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය අපි මුලින් සිහිපත් කරන්ට යෙදුණා. අභූතවාදී නිරයන් උපේති යෝ චාපිකත්වා න කරෝමීති චාහ උභෝපිතේ පෙච්ච සමා භවಂತಿ නිහීන කාමා මනුජා පරත්තාති. මේ ගාථා රත්නේ සරල තේරුම මේ විදිහට සඳහන් කරනවා. බොරු කියන සුළු පුද්ගලයාද නැවත යමක් නැත්නම් යමෙක් පව්කම් කොට නොකලෙමි කියන්නේද? බොරු කියන පුද්ගලයාද පව්කම් කරලා නොකරන්නෙමි නැවත කියන පුද්ගලයාද? මේ දෙන්නම නිරයට පමුණවනවා කියලා සඳහන් කරනවා. ඒ දෙන්නම සම වෙන කාරණාව සඳහන් කරනවා. මොවුන් දෙදෙනාම නිරයට පැමිණෙයි. ලාමක ක්‍රියා ඇති ඒ මිනිසුන් දෙදෙනාම මෙයින් සැව කියලා කියන්නේ මෙයින් පස්සේ මේ ජීවිතෙන් පස්සේ පරලොවදී නිරයට පමුණුවලා බොහෝ දුක් විඳින පුද්ගලයන් බවට පත් වෙනවා. මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙනම බුදුරජාණන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලාටත් අන්‍ය පරිබ්‍රාජකයන් අන්තොටුවන් කළ චෝදනාවක් පදනම් කරගෙනයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාළේ. ඒ චෝදනාව තමයි බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නයට ලැබිච්ච සිව්පසය. ආන්ගේ සිව්පසය ලැබෙන තරම දරාගන්න බැරි වෙච්ච අන්‍ය පරිබ්‍රාජකයන් අන්තොටුවන් කල්පනා කළා හැම වෙලාවෙම මේක නවත්තන්නේ කොහොමද කියලා. හරියට ශාසනයේ සිව්පසේ ගලාගෙන එන්න පටන් ගත්ත හැටි සඳහන් කරනවා. සිව් මහා ගංගාවන්ගෙන් ජලය ගලනවා වගේ කියලා. ඒ තරම් මිනිස්සුන්ගේ මහා ප්‍රසාදයක් ඇති වෙන්න පටන් ගත්තා.
සිව් මහා ගංගා, පංච මහා ගංගාවන්ගෙන් ජලය ගලනවා වාගේ කියලා. එතකොට මොනවද මේ පංච මහා ගංගා කියලා කියුවේ? ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහි කියන මේ මහා ගංගාවල් පහෙන් ජලය ගලනවා වගේ ශාසනයට සිව්පසේ ගලාගෙන එන්න පටන් ගත්තා. එතකොට මිනිස්සු මේ අන්‍ය පරිබ්‍රාජකයන් ගැන මොහොතක්වත් හිතුවේ නැහැ. ඒ නිසා ඒ ඇයට කල්පනා වුණා, දැන් මේ මිනිස්සුන්ට අපි ඉන්නවා කියලා අමතක වෙලාවක්ද? එදිනෙදා ආහාර පාන ටිකවත් නැති වෙන තරමටම ඔවුන්ට පිරිවර නැතුව ගියා. ආන් ඒ වෙලාවේ කල්පනා කළා, ශ්‍රමණ බවත් ගෞතමයා උපන්දා පටන් අපට මහත් වූ අලාභයක්මයි. ආන් ඒ නිසා ශ්‍රමණ බවත් ගෞතමයන් පිළිබඳව මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර තියෙන කීර්තිය ප්‍රසාදය පළුදු කරලා දැම්මොත් නැවත මේගොල්ලෝ අපි දිහා බලයි. ආන් ඒ හින්දා ඒ කීර්තිය ප්‍රසාදය අපි පළුදු කරලා දාමු කියලා මේගොල්ලෝ තීරණය කළා. නමුත් එහෙම තීරණය කරලත් කල්පනා කළා, ඒ සඳහා අපි මොනව කරමුද කියලා. විවිධ කරුණු කාරණා සාකච්ඡා වුණා. අන්තිමට මේගොල්ලෝ කතා කළා, මේ කාරණාවට හොඳම තැන තමයි මේ සුන්දරී කියන තරුණිය. ඒ නිසා අපි මේකට ඇය යොදාගමු කියලා කල්පනා කළා. එක දවසක් සුන්දරී මේ පරිබ්‍රාජකයන් වන්දනා කරන්න ආවා. ඇය ඇවිල්ලා වන්දනා කළා, කවුරුවත් ඇයත් එක්ක කතා කළේ නෑ. ඉතින් ඇයටත් මේක මහ පුදුමයි. වෙනදා බොහොම සමීපයි මේ අය. කීප වතාවක්ම වන්දනා කළා, කවුරුවත් කතා කළේ නෑ. ඒ වෙලාවේ ඇය ඇහුවා, ස්වාමීනි, ඔබ වහන්සේලාට මොකක් හරි කරදරයක්ද? මොකක් හරි චිත්ත පීඩාවක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා, ඔව්, අපිට තියෙන ලොකුම පීඩාව තමයි මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ. ඒ ගෞතමයන් පිළිබඳව මිනිස්සු අතර පැතිරිලා යන කීර්ති රාවය නතර කරන්න ක්‍රමයක් තියෙනවා නම් අපිට ඒක හරි වටිනවා. එහෙම වුණොත් අපිට යහපතක් උදා වෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන් හොඳම කෙනා තමයි ඔබ. මොකද ඇය ඇහුවා, ඔබ වහන්සේලා වෙනුවෙන් මට ඒ කාරණාව සම්බන්ධයෙන් කරන්න පුළුවන් යමක් තියෙනවද කියලා. ඒ වෙලාවේ තමයි සඳහන් කළේ, තියෙනවා. ඔබ බොහොම තරුණයි. ඒ වගේම ඔබ බොහොම ලස්සනයි. ආන් ඒ හින්දා ඔබ කියන දේවල් මිනිස්සු බොහොම ඉහලින් පිළිගන්නවා. ඒ නිසා අපි කියන දේ පුළුවන් නම් කරන්න කියලා. ඇය ඇහුවා, මොකක්ද මම කරන්න ඕනේ? ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ එක්ක ජේතවනාරාමේ ඉන්න බව මිනිස්සුන්ට කියන්න ඕනේ. එතකොට මිනිස්සු ඒක පිළිගන්නවා. ඇය ඒ කාරණාව හොඳයි, මම ඒක කරන්න. මිනිස්සු හවසට ධර්ම ශ්‍රවණය කරලා ආපහු යන වෙලාවට භාග්‍යතුන් වහන්සේ මිනිස්සුන්ට ධර්ම දේශනා කරන කාලේ දවල් කාලේ. මොකද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ අරණියේ. අරණියේ වැඩ ඉන්නවා කියලා කියන්නේ පින්නතන ඉස්සර නගර සැලසුම් කරනකොට නගරේ සීමාවක් තියෙනවා. ඒ නගර සීමාවෙන් මදක් ඔබට වෙන්න තියෙන්නේ සොහොන. ඒ සොහොනෙන් එහා පැත්තේ තමයි අරණියේ කියලා කියන්නේ. එතකොට මිනිස් වාසයෙන් සෑහෙන දුරින් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට මිනිස්සුන්ට රාත්‍රියේ ධර්ම දේශනා කරන්න ගියොත් මිනිස්සුන්ට ආපහු යන්න අපහසුතා ඇති වෙනවා. ආන් ඒ හින්දා සාමාන්‍යයෙන් දහවල් දානින් පස්සේ හවස් වෙනකන් මිනිස්සුන්ට අවවාද අනුශාසනා කරන වෙලාව. එතන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. නමුත් එයින් පස්සේ විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කරන වෙලාව
මධ්‍යම රාත්‍රී වාගේ ආසන්න වෙනකොට දෙවි දේවතාවුන් වහන්සේලාට ධර්ම දේශනා කරන වෙලාව. ඒ දේශනාව ඉවර වෙනකොට අලුයම් කාලේ කිට්ටු වෙනවා. ඉන් පසුව තමයි භාග්‍යතුන් වහන්සේ බොහෝම ඉවසීමෙන් සිහි කල්පනාවෙන් නැවත මුහුණකට දෝවණේ කරනවා නම් දෝවණේ කරගෙන දවස පුරාම වෙහෙසුනා කියලා ඉක්මනට ගිහිල්ලා සැතපෙන ස්වභාවයක් තිබුණේ නෑ බුදුරජාන් වහන්සේගේ. ටිකක් විවේකීව භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනවා. එහෙම සක්මන් කරලා තමයි සැතපෙන්න හිතුනොත් ටිකක් සැතපෙන්නේ. ඒ කියන්නේ පිටකේ සඳහන් කරන්නේ නෑ හැම දවසකම භාග්‍යතුන් වහන්සේ සැතපුණා කියලා සඳහන් කරන්නේ නෑ. සැතපිලා තියෙන්නේ කලාතුරකින් දවසක තමයි. ඒ සැතපිලා තියෙන්නේ රැයකට අපේ ඔරලෝසුවේ වෙලාවෙන් පැයයි විනාඩි 20ක් විතර. ඒ කියන්නේ පැය 24කට භාග්‍යතුන් වහන්සේ සැතපිලා තියෙන්නේ පැයයි විනාඩි 20ක් විතර. එතකොට භාග්‍යතුන් වහන්සේ මොනවද මේ අවධියෙන් කරන්නේ මෙච්චර වෙලා? උන්වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න දෙයක් තියෙනවද? නෑ. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ධර්මයේ උපත. උන්වහන්සේ ළඟ ධර්මයේ උපදිනවා මිසක් උන්වහන්සේ ඉගෙන ගන්න ධර්මයක් නෑ. භාග්‍යතුන් වහන්සේට භාවනා කරන්න තියෙනවද? භාග්‍යතුන් වහන්සේට බණ අහන්න තියෙනවද? උන්වහන්සේට එමකවත් නෑ. නමුත් භාවනා කටයුතු භාග්‍යතුන් වහන්සේත් කළා අත්හැරියේ නෑ. එතකොට මේ නිදි මරන්නේ ඒ සඳහාද? නෑ. එහෙනම් කුමක් සඳහාද භාග්‍යතුන් වහන්සේ මෙච්චර නිදි මර්ජිතව ඉන්නේ? ඒ ඔබේ මගේ යහපත වෙනුවෙන්. ඔබේ මගේ යහපත වෙනුවෙන් මහා කල්ප අසංඛ්‍ය 20ක් උන්වහන්සේ පින් කරගෙන එන ගමේ මහා කල්ප අසංඛ්‍ය 4,01,000 පාරමිතාව සම්පූර්ණ කළා. දස පාරමිතාවක් පාරමිතා 30ක් හැටියට පූර්ණණය කළා. අපි ඒකට කියනවා සමත්‍රිංසත් පාරමිතා කියලා. මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක්. ඒ කෙළවර සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්තා. ඒ ඔබ වෙනුවෙන් මම වෙනුවෙන්. ඒ වෙනුවෙන් කරාපු කැපකිරීම් මෙච්චරක් කියලා සීමා කරන්න, සීමා කරලා සඳහන් කරන්න කවදාවත් බැරි තරම්. බැරි දෙයක් අපිට ඒක. මේ ලෝකේ කිසි කෙනෙකුට ඒක සීමා කරන්නත්, සීමා කරන්නත් බෑ. එහෙම කැපකිරීම් කරලා ලෞතුරා බුද්ධත්වයේ ලබලත් උන්වහන්සේ අපි වෙනුවෙන් මේ තරම් නිදි වර්ජිතව කැපකිරීම් කරනකොට අපිටත් අපෙන් අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. අපේ නිවන වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ එච්චර කැපකිරීම් කරනවා නම්, උන්වහන්සේ ඒ තරම් නිදි මරනවා නම් මොන ආරක්ෂාව තියෙන හින්දාද පැය 8ක් 10ක් දවසකට ගුලි වෙලා නිදාගන්නේ කියන ප්‍රශ්නේ අපි අපෙන් අහන්න ඕනේ. උන්වහන්සේ අපි වෙනුවෙන් තවත් අවදී. නමුත් අපි නිදි. ඒ කියන්නේ අපේ විමුක්තිය වෙනුවෙන් අපිට වඩා භාග්‍යතුන් වහන්සේ වෙහෙසෙනවා කියන එකයි පේන්නේ. එතකොට මිනිස්සුන්ට ධර්ම දේශනා කරන්න ටිකක් කල් වේලාසනේ. මේ බණ අහලා මිනිස්සු හැන්දෑවෙනකොට විහාරෙන් පිට වෙනවා. මිනිස්සු පිට වෙන වෙලාව වෙනකොට සුන්දරී මල්මිටියකුත් අරගෙන ජේතවනාරාමේ පැත්තට එනවා. සමහර කෙනෙක් සුන්දරීගෙන් ඇහුව කොහෙද යන්නේ කියලා. ඇය එතකොට කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් මුණ ගැහෙන්නයි යන්නේ. උන්වහන්සේ මට හැන්දෑවට එන්න කියලායි තියෙන්නේ. එහෙම කියලා යනවා. ගිහිල්ලා ළඟම තියෙන අන්තොටු විහාරයක ඇය රාත්‍රිය ගත කරලා නැවත පහුවදා උදේ මිනිස්සු මුණ ගැහෙන වෙලාවට ඇය ජේතවනාරාමයට යන පාර දිගේ ආපහු යනවා. නැවත කෙනෙක් ඇහැව්වොත් කොහෙ ගිහිල්ලා දෙන්නේ? ඊයේ රාත්‍රියේ බවත් ගෞතමයන් වහන්සේ එක්ක සුගන්ධ කුටිය සතපුණා කියලා ඇයි කියනවා. මෙහෙම දින කීපයක් ගත වුණා. ඒ වෙලාවේ අර අන්තොටු පිරිවැජියු නගරයේ ඉන්න බේබදු මිනිස්සුන්ට අල්ලසක් දුන්නා. දීලා කිව්වා සුන්දරි මරන්න කියලා. ඒ අය සුන්දරි මරලා ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන මල් අස්කරන කසලගොඩි සුන්දරීගේ මලකඳ හැංගුවා. දවසක් දෙකක් යන්න ඇරලා මේගොල්ලෝ සුන්දරි නෑ කියලා රජුරුවන්ට පැමිණිලි කළා.
දැන් හැමතැනම සුන්දරී හොයනවා. අන්තුට පිරිවැජියෝ දන්නවා වෙච්චිදී ඒගොල්ලෝ ගිහිල්ලා මල් ගොඩ අවුස්සලා මේ ඉන්නේ සුන්දරී, මේ තියෙන්නේ සුන්දරීගේ මිනිය කියලා හොයලා ගත්තා. නගරෙ මැද්දට ගෙනහිල්ලා මැස්සක් ගහලා සුන්දරීගේ මිනිය තිබ්බා. තියලා භාග්‍යතුන් වහන්සේටත් ශ්‍රාවකයන් වහන්සේලාටත් දැඩිසේ චෝදනා කළා. මිනිසුන්ටත් ඒ පණිවිඩය දුන්නා. මිනිසුත් බොහෝම විවේචනය එල්ල කළා. කියන කියන දේ හොයන්නේ බලන්නේ නැතුව අහන මිනිස්සු තමයි සමාජයේ වැඩි. ඒ අද විතරක් නෙමෙයි, එදත් හැටි එහෙමමයි. ආන් ඒ මිනිස්සු හොඳයි කියනකොටත් හොඳයි කියනවා, නරකයි කියනකොට නරකයි කියන්නේ ඒගොල්ලොමයි. නමුත් කරුණු හොයන්නේ නැහැ. ඒගොල්ලෝ එදත් චෝදනා කරන්න පටන් ගත්තා. රජුගේ කාරණාව හොයලා බැලුවා. හැබැයි මිනිස්සු භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතේ වඩිනකොට පවා දැඩිසේ චෝදනා කළා. ආන් ඒ වෙලාවේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි අපිට මේ විදිහට චෝදනා එල්ල වෙනවා. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ අපි මේ ධර්ම මාතෘකාව කරගත්ත ගාථා රත්නේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ. මේක ගිහිල්ලා කියන්න, මේක තමයි ප්‍රතිඵලය කියලා කියන්න. රජ්ජුරු මේ කාරණාව හොයාගෙන යනකොට අර අල්ලස් දීලා මිනි මරාපු අය ඒගොල්ලෝ ඒ අල්ලස් මුදලින් සුරාපානය කරලා දැන් හොඳටම මත් වෙලා දැන් ඔවුනොවුන් කියා ගන්නවා, ඔබයි සුන්දරී මැරුවේ, ඔබයි සුන්දරී මැරුවේ. තව කෙනෙක් කියනවා ඔබයි මැරුවේ, එකපාරයි ඔබ පහර දුන්නේ, එකපාරින්ම ඇය මැරුණා. මිනිස්සුන්ගෙන් අල්ලස් අරගෙන මිනි මරලා උඹට හරි පුරුදුයි, ඒ නිසා සුන්දරිත් උඹ මැරුවා කියලා මේගොල්ලෝ අතර ලොකු ගැටුමක් ඇති වෙන්න පටන් ගත්තා. ආන් ඒ කාරණාව රජ්ජුරුවන්ට ආරංචි වෙලා රජ්ජුරු මේ අය ඔක්කොම අරගෙන ගිහිල්ලා ඇහුවා, ඔබද මැරුවේ? මරාපු පුජ්‍යලයක උව මමයි මැරුවේ. කවුද මරන්න කිව්වේ? මරන්න කිව්වේ අන්තුටු අය. එහෙමනම් ඔබ මේ නගරේ පුරාම සැරිසරමින් ඔබ කියන්න ඕනේ, සුන්දරී මැරුවේ මමයි, මරන්න කිව්වේ අහවල් අයයි. එහෙම කියලා මේ පුජ්‍යලයා නගරේ වටේම යවුවා. අන්තිමට ඔහුටත් රජ්ජුරු මරණ දඬුවම් නියම කළා. ආන් ඒ කාරණාව පදනම් කරගෙන දේශනා කරපු ගාථා රත්නේ තමයි අපි මේ ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. එතන සඳහන් කළා, බොරු කියන සුළු පුද්ගලයාද නැවත යමක් කරලා මම නොකළෙමි කියන පුද්ගලයාද, මේ දෙදෙනාම එකසේම නිරයට පමුණුවනවා කියලා. එනතින ඒ කාරණාවත් එක්ක භාග්‍යතුන් වහන්සේට යමෙක් චෝදනා කරන එක කොයිතරම් භයානකද කියන කාරණාවත් අපි ටිකක් කරුණු කීපයකින් හරි සාකච්ඡා කරන එක වටිනවා. මොකද මේ සම්මා සම්බුද්ධ කියන ලෝක ධාතුවේ පහළ වුණු උත්තම මානුෂික රත්නය කවුද කියලා හඳුනා නොගත් අය අපේ සමාජේ පවාද නැතුව නොවෙයි. මේ කාරණාවට මේ වාගේ උදාහරණයක් සඳහන් කළොත්, අපේ පින්නතුන්ට මතකයි අපේ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරපු කාලෙක උන්වහන්සේ ජෝතිපාල මානවක කියලා එක ආත්මයක ඉපදිලා හිටියා. ඒ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ ජෝතිපාල මානවකයන්ට හොඳ කල්යාණ මිත්‍රයෙක් හිටියා. ඒ කල්යාණ මිත්‍රයාගේ නම ගටිකාර කුම්භකාර කියන නමින් හැඳින්වුවේ. ගටිකාර කියන්නේ වළං හදන කෙනෙක්. නමුත් ජෝතිපාල කියලා කියන්නේ එදා සිවිච්ච ඉහළම බ්‍රාහ්මණ කුලයේ ඉපදිච්ච කෙනෙක්. නමුත් කුල පරම්පරාව එදා හැටියට බොහොම ඉහළ පහළ වුණාට මේ දෙන්න අතර තිබුණේ බොහොම පුදුම සම්බන්ධයක්. හැබැයි ගටිකාරතුමා කියලා කියන්නේ අනාගාමීන් වහන්සේ නමක්. මිලමුදල් පාවිච්චි කරපු නැති කෙනෙක්. රැකියාවට කලේ වළං හදන එක. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, එතකොට වළං විකුණලා මොනවද ගත්තේ මිලමුදල් පාවිච්චි නොකළා නම් කියලා. අම්මයි තාත්තයි අන්දයි දෙන්නම. ඒ අන්ද අම්මා තාත්තා නිසා තමයි ගටිකාරතුමා පැවිදි වෙන්නේ නැත්තේ. වළං විකුණලා මුදල් නොගත්ත බව සඳහන් කරනවා ධර්මයේ. එහෙනම් මෙයා වළං දීලා ඉල්ලගන්නේ හාල් ටිකක්, පොල් ගෙඩියක්, ව්‍යංජනයක් හදාගන්න මොනවා හරි ටිකක්, පැදුරක් කොට්ටයක්,
ඒ වගේ දෙයක් තමයි මෙයා වළංගු කුණලා ලබා ගන්නෙ. පින්නතුනි සඳහන් කරනවා මොනතරම් සිල්වත්ද අනාගාමීන් වහන්සේ නමගේ සිල් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. වළං හදන්න මැටි ගන්නවත් මේ මහ පොළොවේ හැරුවේ නැහැ කියලා. ගවයෝ ගිහිල්ලා ගවයන්ගේ කුරට කැඩිලා තියෙන මැටි තමයි එකතු කරලා අරන් තියෙන්නේ. එහෙම තමයි වළං හදලා තියෙන්නේ. නමුත් ජෝතිපාලතුමත් එක්ක හරිම ලෙංගතුයි. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා ඒ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තම අලුත ආන් එක දවසක් තමන්ගේ මිත්‍රයාට මුණ ගැහිලා කිව්වා, යාළුවේ කාශ්‍යප බෝසතාණන් වහන්සේ ගිහි ගිය අභිෂ්ක්‍රමණය කළා, දවස් හතෙන් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගත්තා, යන් උන්වහන්සේ බලන්න කියලා. ඒ ජෝතිපාලව මානවක තුමා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැති කෙනෙක් නෙමෙයි. හොඳට වේද සාහිත්‍ය ඉගෙනගත්ත කෙනෙක්, බ්‍රාහ්මණ කුලයේනේ. මේ වේදයට අන්තර්ගතයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව පරිච්ඡේදයක්. වේදේ ඉගෙන ගන්නව නම් ඒ පරිච්ඡේදය ඉගෙන ගන්න ඕනේ. බ්‍රහ්ම ලෝකෙන් මනුෂ්‍ය ලෝකෙ පහළ වෙලා තමයි මේ වේදය ලියන්නේ. ඒක විශේෂයෙන් බුද්ධ කියලා පරිච්ඡේදයක් තියෙනවා. නමුත් බුදු කෙනෙක් ලෝකෙ නැති කාලේ කිසි කෙනෙකුට මේ ආශ්චර්යමත් පුද්ගලයා පුද්ගලයෙක් හැටියට ලෝකෙ ඉන්නවද කියන කාරණාව විශ්වාස කරන්න බැහැ. මනක් කල්පිත සඳහනක් හැටියට තමයි දකින්නේ. මොකද ඒ තරම් ආශ්චර්යයි ශ්‍රේෂ්ඨයි. නමුත් ජෝතිපාලතුමා දන්නවා භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද කියලා. හැබැයි බුද්ධත්වයේ ලැබෙන එක කොච්චර අමාරුද කියලා දන්නවා. තමන්ගේ මිත්‍රයා කියහම කාශ්‍යප බෝසතාණන් වහන්සේ ගිහි ගියේ හැරලා ගිහිල්ලා හත් දවසින් බුදු වුණා කියලා කියහම ඒක පිළිගන්න බැරුව ගියා. ඇච්චර ඉක්මනට බුදු බව හම්බුණාද කියලා. ආන් ඒ නිසයි කිව්වේ වඳින්න යන් කියනකොට මුඩ මහණන්ට වඳින්න යන්නේ කවුද? හිස මුඩු කළ පමණින් ශ්‍රමණයයි කියන්නේ කොහොමද කියලා. ආන් ඒ වචනය විතරක් කොයි තරම් බරපතලද කියන කාරණාව වෙනම සඳහන් කරනවා ධර්මයේ. එදාම හවස් වෙනකොට ගටිකාරතුමා කොහොම හරි තමන්ගේ මිත්‍රයා බුදුරජාන් වහන්සේ ළඟට අඬ ගහගෙන යනවා. එක්කරගෙන ගිහිල්ලා කිව්වා, ස්වාමීනි මේ මගේ මිත්‍රයා, මෙයාට හොඳ දහමක් දේශනා කරන්න. ඒ දේශනාව අහලා බොහොම පැහැදිලා එදාම පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේට වැඳලා කියාපු කතාවට සමාව අරගෙන මුළු ජීවිත කාලෙම ඒ ශාසනයේ රැකිමින් ඒ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ ලෝකයට දානය කරමින් කටයුතු කරපු නිසා අවීචියේ උපදින්නේ නැතුව ගියා. එහෙම නැත්නම් අර වචනයේ උපත අවීචියමයි. ඒක කිසිම තහනමක් නැහැ. අවීචියම උරුමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේට කියනේ වචනේ ඒ තරම්ම බලවත්. ජෝතිපාල මානවක තුමා කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පූර්ණේ කරලා ඉන්න උත්තමෙක් වුණත් බුදුරජාණන් වහන්සේට කියපු වචනේ තරම් විපාක දෙනවා. නමුත් ජෝතිපාල මානවක තුමා ඒ නිරේට නොගී එදාම පැවිදි වෙලා සමාව අරගෙන මුළු ජීවිතයෙන්ම ඒ ශාසනයට සේවය කරන්න කැපවෙච්ච නිසා අවීචියට ගියේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් කර්මයේ කොයි තරම් බලවත්ද, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා ලෞතර බුදු බව ලබන්න තිබුණේ දවස් 7කින්. දවස් 7කින් බුද්ධත්වයේ ලබන්න ශක්තිය තිබිච්ච අපේ බෝසතාණන් වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කෙරෙව්වේ මෙන්න මේ කර්මයේ අවශේෂ භාගය කියලා සඳහන් කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමකට කියන වචනේ කොයි තරම් බලවත්ද කියන කාරණාව සඳහන් කරන්නයි මම ওই කරුණ සිහිපත් කළේ. එහෙමනම් සුන්දරී අවීචයට යන එක නවත්තන්න කාටවත් බෑ. සුන්දරීට එතෙන්ට යන්න පාර හදාපු අයට, භාග්‍යතුන් වහන්සේට මහා සංඝරත්නයේ චෝදනා කරන්න කටයුතු කරපු අයට අවීචයට යන එක නතර කරන්න මේ ලෝකේ කිසි කෙනෙක් සමත් නැහැ. එහෙනම් අදත් යමෙක් තුනුරුවන්ට චෝදනා කරන්නේ නම් ඒ පුජ්‍යලයා කොයිතරම් අකුසල් රැස් කරනවද කියන කාරණාවත් අපිට සීමාවක් කරලා සඳහන් කරන්න බැරි තරම් ඒක මහා භයානක කාරණාවක්. නමුත් මේක මෙතන සඳහන් කරනවා අභූතවාදී බොරු කියන සුළු පුද්ගලයාද. අභූතවාදී කියලා කිව්වේ ඒකයි.
සඳහන් කළා බොරු කියන සුළු පුද්ගලයා කියලා කියන්නේ මේ නොසිදු ඌදේ සිදු වුණායයි කියනවා. සිදු ඌදේ නොසිදු වුණායයි කියනවා. අන් ඒ වාගේ වරද නිවරද කරනවා, නිවරද වරද බවට පත් කරනවා. වැරදි කාර්යය නිවැරදි කාර්යය කරනවා, නිවැරදි කාර්යය වැරදි කාර්යය කරනවා මේ මුසාව තුළින්. ආන් එහෙම බොරු කියන පුජ්‍යලයාත්, යම් යම් වැරදි දේවල් කරලා නොකළමී කියන පුජ්‍යලයාත් නිරේට යන එක නවත්තන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. මේ මුසාව කියලා කියන්නේ ඉතාම පහත් ක්‍රියාවක් කියලා. යමෙක් බොරු කියනවා කියලා කියන්නේ ඒක බොහොම බොහොම පහත් වැඩක් කියලා. බොරුව ඒ තරම්ම ප්‍රතික්ෂේප කළා අපේ බුදුරජාණන් වහන්සේ. මේ පන්සිල් වල අන්තර්ගත එක ශික්ෂාපදයක්. බෝධිසත්ව කාලයේ පවා මේ බොරුවට කොයිතරම් උන්වහන්සේ පිළිකුල් කළාද? මේ සසර ගමන එනකොට බෝසතාණන් වහන්සේට මොනතරම් වැරදුනාද? උන්වහන්සේට වැරදුනා නම් අපිට වරදිනවා කියන එකේ අහන්න දෙයක්ද? ඒක තමයි සංසාරේ හැටි. අපි බෝසතාණන් වහන්සේ අතින් එක සැරයක් පරදාර කර්මයක් වුණා. ඒ කාලේ පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී. අහසින් යන්නේ හිමාලයෙන් ගමට ආවා. බොහෝම සතුටටපත් වෙච්ච රජුරු තමන්ගේ උයනේ කුටියක් හදලා දීලා වස් කාලෙම මෙහෙ වැඩ ඉන්න කියලා ආරාධනා කළා. රජුරු බොහෝම සතුටින් ඇප උපස්ථාන කළා. ගෙදරට පිණ්ඩපාතේ වැඩියහම තාපසතුමාට උපස්ථාන කරන රජුරුමයි. රජුරන්ට හදිසියෙ යන්න සිද්ධ වුණා වෙනත් යුද්ධයක් සංසිඳවන්න. හැබැයි යනකොට රජුරුවන්ගේ අග්‍රමහේෂිකාවට කියලා ගියා, තාපසතුමාගේ දානෙ වේල ඔබම හදලා පිළිගන්නන්න ඕනේ. මොකද සේවකයෝ හදන කෑම වේලටවත් රජුරුව කැමති වුණේ නැහැ. ඉතින් ඒක දේවිය ඒ විදිහටම කරගෙන ගියා. එක දවසක් තාපසතුමා දානෙ පිළිගන්න එන්න ටිකක් වෙලා ගියා. ඒ නිසා දේවිය කෑම හදලා තියලා නාගන තමන්ගේ යහනේ ටිකක් සැතපුණා. ඉතාම දුහුල් සළුවක් තමයි ඇඟේ දාගෙන හිටියේ. වෙලාවත් පරක්කු වෙච්ච නිසා තාපසතුමා අහසින්මයි වැඩි. නමුත් උන්වහන්සේගේ සිවුර අහසේ හුළඟට ගැටෙන හඬ ඇහිලා දේවිය නැගිට්ට. හැබැයි ඇරලා තිබුණේ ජනෙල් කවුළුව විතරයි. තාපසතුමා වැඩිමත් එතෙන්ටයි. ඇයි හදිසියේ නැගිටිනකොට සළුව ගැලවිලා බිම වැටුණා. ඇගේ සළුව වැටෙනකොට විෂබාරම්මණයක් දැක්කා. ඒත් එක්කම කෙලෙස් අවදි වුණා. මේ දෙන්න අතර අනියම් සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. අහසින් ආපු තාපසතුමා දානි වළඳලා පයින් ගියා. එදා ඉඳලා හැබැයි මේ වැරදි වැඩේ මේ දෙන්න අතර සිද්ධ වුණා. රජුරුවන්ට යුද්ධ සංසිඳවන දිහාට මේක ආරංචිය ගියා. හැබැයි රජුරු පිළිගත්තේ නෑ. රජුරු ඇවිල්ලා තමන්ගේ රටේම ඇවිදලා, මම නැති කාලේ මගේ රටවැසියන්ට මොකවත් කරදරයක්, හානියක්, උපද්‍රවයක්, ආහාර පානියන්දීන් හිගයක් වුණාද? රජුරුව රට මාලිගාවට ගියේ මේ දේවල් හොයලා. මේ සේරම හෙව්වා. ඒ සේරම හොයලා බලලා මිනිසු නොයෙක් තැන මේ චෝදනා වෙල්ල කරනවා. ගතුව කේලම කියනවා. රජුරුවන්ට ඒව වටින්නේ නෑ. රජු පිළිගන්නේ නෑ. රජුරුවන්ට ඒ තරම් විශ්වාසයි තාපසතුමා. ගෙදර ගිහිල්ල විවේකීව බිරිඳගෙන් ඇහුවා, මේ වාගේ කතාවක් මට ආරංචි වුණා ඉන්න දිහාටමත් ඒකේ ඇත්තක් තියෙනවද කියලා. රජ බිසව කිව්වා, ස්වාමීනි සමාවෙන්න, එහෙම වරදක් වුණා. රජුරුව තමන්ගේ බිරිඳ කීවත් පිළිගත්තේ නෑ. රජුරුව කියනවා, නෑ මට විශ්වාස නෑ, ඔබ කීවත් මම පිළිගන්නේ නෑ, මං ඒක තාපසතුමත් එක්කම බලා ගන්නම්කෝ කියලා. දවසක් විවේකීව අඹ උයනට ගිහිල්ලා වැඳලා ටික වෙලාවක් කතා බහ කර කර ඉඳලා මේ කතාව ඇහුවා. ආන් ඒ වෙලාවේ තාපසතුමා කල්පනා කළා, මං අතින් වරදක් වුණ බව ඇත්ත. නමුත් ඒ වරද උනේ නෑ කියලා මං කීවොත් රජුරවන්ට ඊට එහා වෙන සාක්කියක් ඕනේ නෑ. රජුරවන්ට බිරිඳටත් වඩා මම විශ්වාසයි. නමුත් ඒ කියන එක බොරුවක්. බොරුවක් කීවොත් මට බුද්ධත්වය ලැබෙන්නේ නෑ. එතකොට බාණ්ඩු ගීතපතේ බොරුවක් කීවොත් මට බුද්ධත්වය හම්බ වෙන්නේ නෑ. රජවරු කියලා කියන්නේ හරි දරුණු පිරිසක්. තමන්ගේ අගමෙහසියත් එක්ක තව කෙනෙක් කායික සම්බන්ධයක් ගොඩනගා ගත්තා කියලා කියන්නේ
මේ ලෝකේ ඕනෑම පුද්ගලයෙක් දැඩිසේ කිපීමට භාජනය වෙන කාරණාව. ඒ හින්දා ඉනේ කඩුව තියෙනවා. ඔව් කියපු ගමන් මගේ ගෙල කඳින් වෙන් වෙන්න පුළුවන්. ඒකට මට කමක් නෑ. මං හොයාගෙන යන බුදු බව මට ඕනේ. ඒ හින්දා බොරු කියලා බෑ. ඔව් රජතුමනි, ඒ කතාව ඇත්තයි කියලා කිව්වා. හැබැයි රජුරෝ කිසිම කලබලයකට පත්තුන්නේ නෑ. රජුරෝ වචනයක් ඇහුවා. ස්වාමීනි, මෙච්චර කල් ඔබ වහන්සේ දියුණු කරගත්ත ප්‍රඥාවට ඒ වෙලාවේ මොනවා වුණාද කියලා ඇහුවා. ආන් ඒ වචනෙට තාපසතුමාට ගොඩාක් කලකිරීමක් ඇති වුණා. ලැජ්ජාවක් ඇති වුණා. එහෙම්මම තමන්ගේ කුටියට ගිහිල්ලා නැවත කසින මණ්ඩලයේ එළියට අරගෙන ඒ මණ්ඩලයේ දිහා බලාගෙන නැවත භාවනාව වැඩුවා. ඉතා සුළු මොහොතකින් තාපසතුමා නැවත තමන්ගේ නැති වෙලා ගියපු අභිඥා උපදවා ගත්තා. එතනින්ම අහසට නැගලා රජුරවන්ට අහසින් ඇවිල්ලා කතා කරලා කිව්වා, මහරජේ, නොගැලපෙන තැනකට ආපු නිසා මට වැරදුනා. අයි කවදාවත් මම නොගැලපෙන තැනකට එන්නේ නැහැ. රජුරව අඬනවා. රජුරව වැඳ වැඳ කියනවා, ස්වාමීනි, මම ඔබ වහන්සේට මොකවත් කීවේ නැහැ. මට ඒ කාරණාවේ තරම් දෙයක් නෙමෙයි. නමුත් මට ඔබ වහන්සේ ඊට වඩා වටිනවා. මට අනුකම්පා කරලා නවතින්න. ඒත් මෙතන නවතින එක මට වැරදිච්ච තැන මට ආයේ නවතින්න කැමැත්තක් නැහැ. එහෙම්මම අහසින්ම හිමාලයට ගිහිල්ලා උන්වහන්සේ හිමාලය දිහා පවත් වෙලා නැවත බඹලොව ඉපදුනා. මේ කාරණාව මම සඳහන් කළේ මේ බොරුව කියන එක භාග්‍යතුන් වහන්සේ මේ තරම් තුච්ච ක්‍රියාවක් කියලා සඳහන් කරලා තියෙන නිසයි. බොරුවක් කීවොත් මට බුදු බව ලැබෙන්නේ නැති වෙයි කියලා තීරණය කළේ. ඒ තරම්ම මුසාවාදය අපි භාග්‍යතුන් වහන්සේ තහනම් කරනවා. ඊළඟට එක තැනක භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මේ ලෝකේ ඉපදිලා ඉන්න හැම මිනිහෙකුගේම කටේ කෙටේරියක් තියෙනවා. හැබැයි කෙටේරිය කියලා කියන්නේ හරි තියුණු ආයුධයක්. කපන්න කොටන්න තමයි කෙටේරිය පාවිච්චි කරන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, යාය චින්දති අත්තාය. මේ කෙටේරියෙන්, මේ කටේ තියෙන කෙටේරියෙන් කොටාගන්නේ Tamanටමයි. බාලෝ දුබ්බාසිතං බණං. මොකද්ද මේ කෙටේරිය කියලා කිව්වේ? බාල වූ පුජ්‍යලයාගේ දුර්භාෂිතය. ඒ කියන්නේ මුසාව. ආන් ඒ කටෙන් කියන කරන වැරදි පාවිච්චි කරලා මේ පුජ්‍යලයා කොටාගන්නේ කාටද? Tamanටමයි. මොකද බොරුවක් කියන වාරයක් ගානේ ඔහුට නිරේට පාර හැදෙනවා. ඒකයි කිව්වේ බාලයා මේ කෙටේරියෙන් හැම වෙලාවෙම Tamanට කොටා ගන්නවා. කර්මය පිළිබඳව පැහැදිලි කරනකොට කර්මය සහ කර්මපතය කියලා කොටස් දෙකක් පැහැදිලි කරනවා. එතකොට මොනවද මේ කර්මපත කියලා කියන්නේ? මෙන්නතනි කර්මපත කියලා කියන්නේ මරණාසන්න වෙලාවේ සිහියට આવොත් නිරේ උපද්දවන දේවල් වලට. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ මේ පන්සිල් පද පහ පැහැදිලි කරන්නේ කර්මපත හැටියට. එහෙනම් කෙලස් 1500ක්. මේ කෙලස් 1500න් මේ කාරණා පහ සර්වඥතා ඥානෙම්ම තෝරලා බේරලා එලියට ගත්තා. අර ඉතුරු 1495 පැත්තකට කරලා මේ පහ අපිට පෙන්නවා මේ සසරෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. මෙන්න මේ කාරණා පහ නිකන් නෙමෙයි දිවි හිමියෙන් ආරක්ෂා කරන්න කියලා. දිවි හිමියෙන් ආරක්ෂා කරන්න කියලායි මේ කරුණු පහ පෙන්න්නේ. අපි පින්නතුන්ට වැටහෙනවද භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවී තරම කොච්චරද කියලා? මේ කෙලෙස් 1500ම අපිට රැකගන්න වෙච්ච දේවල් බවට පත් වුණා නම් අපිට කවදාවත් නිවන් හොයන්න පුළුවන් වෙයිද? පහක් තෝරලා අරගෙන මේ පහ රකින්න කියනකොට අපි ඒක රැකගන්න තරම් දක්ෂ නැතිකොට 1500ක් රකින්න වුණා නම් කොහෙද? ඒ කියන්නේ දැන් ඊතනින් 1495ක් අයින් කළා කියලා ඒව කෙරුණ කියලා අපිට පෞසිද්ධ වෙන්නේ නැද්ද? අපිට පෞසිද්ධ වෙනවා එව්වගෙනුත්. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක සර්වඥතා ඥාණයට වැටහුණා මිසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණය අපේ ප්‍රමාණය මිසක් අපිට අමුතුවෙන් මධ්‍යම ප්‍රතිපදාව හිතලා අපිට එකතු කරන්න නම් එකතු කරන්නත් බෑ. මේ මධ්‍යම ප්‍රතිපදාව උන්වහන්සේට තේරුණා මිසක් අපිට තේරෙන්නේ නැහැ.
ඒකයි මම සඳහන් කළේ මේ කෙලෙස් 1500 අපිට පවු නෙමෙයිද කියලා. පින්නදී පවු සිද්ධ වෙනවා. ආන් ඒ කාරණාව අපි සමහර වෙලාවට මෙහෙම සඳහන් කෙරුවොත් අපි ගොවිතැන් කරනවා හුඟක් අය. කුඹුරු කොටන කොටත් පවු. ඇයි නියර කොටන්න ගියාම පණුව කැපෙනවා. නියර බඳින්න ගියාම පණුව කැපෙනවා. හාන්න ගියාම සතු මැරෙනවා. ගොයන් කපනකොට, කොළ පාගනකොට, බැතහුලම් කරනකොට, හාල් ගරනකොට, වී කොටනකොට, මේ වී තම්බනකොට මේ හැම වෙලාවෙම සතු මැරෙනවා. එතකොට අපිට පවු සිද්ධ වෙන්නේ නැද්ද? අපිට පවු සිද්ධ වෙනවා. මතකද අපි ඇයට පිප්පලි කුමාරයා ගිහි ගෙදර දාලා ගියපු කතාව? තමන්ගේ කුඹුරට යනකොට හානෝ මේගොල්ලු. හාන නගුල පස්සෙන් කුරුල්ලෝ කොබිජු යනවා. අර සත්තු මොනවද අහුල අහුල කන්නේ කියලා ඇහුවා. සඳහන් කළා ස්වාමීනි, නගුලට මතුවෙන පණුව කුරුමිනිය අහුලගෙන කනවා. එතකොට පව් නැද කියලා ඇහුවා. පව් කීවා. කාටද මේ පව් කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා මේ කුඹුර වල ආදායම ඔබ වහන්සේට නම් ඒ පෞත්ව වහන්සේම බාර ගන්න ඕනේ කියලා. ආන් එදයි තීරණය කළේ මේ සංසාරයෙන් මිදෙන්න හම්බෙන්නේ නැහැ මේ ගිහි ගෙදර ඉඳලා. මම දැම්මම ගිහිල්ලා යන්නම යනවා ගිහි ගෙදරින් කියලා පිටත්ුනේ දා. එහෙනම් ඒ පෞ සිද්ධ වෙන නිසානේ. එහෙනම් අපිටත් පෞ සිද්ධ වෙනවා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ ආන් ඒ පෞ සිද්ධ වෙන බව දැන දැනත් අපිට ගොවිතැන් කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ ගොවිතැන් කරන්න එපා කියලා කිව්වේ නැහැ. ඇයි? එහෙම කීවනම් අපිට ජීවත් වෙන්න පුළුවන්ද මේවතුනි? ගොවිතැන් කරනකොට නෙමෙයි. නාන්න ගිහිල්ලා ඇඟේ සබන් ගන්නකොට අපේ ඇයි හිතනවද සත්තු මැරෙන්නේ නැහැ කියලා? ඇඟ අතුල්ලනකොට සත්තු මැරෙන්නේ නැහැ කියලා? දත් මදිනකොට සත්තු මැරෙන්නේ නැහැ කියලා? අපිට පේන්නේ නැති වුණාට මේ කය ආශ්‍රය කරගෙන ඇතුළෙත් පිටත් කොයි තරම් ජීවීන් ජීවත් වෙනවද? එහෙනම් අපි නානකොට කරනකොට, උණු වතුර නානකොට, උණු වතුර බොනකොට ඒ සත්තු මැරෙනවා. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ අපිට නාන්න එපා කිව්වද? එහෙනම් හිතන්නකෝ අපි පණු බෙහෙත් පාවිච්චි කරනවානේ. ඇතුළේ පණුව ඉන්න බව දැන දැනමයි පණු බෙහෙත් පාවිච්චි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ තහනම් කළාද පණු බෙහෙත් බොන්න එපා කියලා? සමහර තුවාලයකට බෙහෙත් දාන්න යනකොට තුවාල වල පණුව ඉන්නවා. නමුත් පණුව තුවාලේ ඉන්න නිසා තුවාල වලට බෙහෙත් දාන්න එපා කියලා දේශනාවක් කළා. එහෙමනම් අපිට ජීවත් වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බැලුවොත්, එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව කොච්චරද? ආන් ඒ අනුකම්පාව නිසා ඒ කරුණු අපිට ඒ විදිහටම පණවන්නේ නැතුව තමයි මේ 1500න් මේ පහක් තෝරලා අරගෙන කිව්වා මේ පහ ආරක්ෂා කරන්න. මේක ආරක්ෂා කරගෙන ඔබ රැස් කරගන්නා වූ මහානුභාව සම්පන්න වූ කුසලය අර ඉතුරු 1495ම වහලා යනවා මේ මහා කුසල ශක්තියෙන්. හැබැයි මෙය දිවිහිමියෙන් රැකගන්න කියලා අපිට මේ පන්සිල් ගැන හැර දක්වලා තියෙනවා. මේ කාරණාවත් එක්ක කල්පනා කරාම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු මේ ලෝකේ දක්ෂයා කියන කෙනා කවුද කියලා අපිට ආපහු හිතන්න වෙනවා. එහෙමනම් ශිෂ්‍යත්ව පාස් වෙච්ච කෙනා නෙමෙයි, උපාධිය කරගත්ත කෙනා නෙමෙයි, ඒ ඔක්කොටම වඩා මේ ලෝකේ හැබෑම දක්ෂයා බවට පත් වෙන්නේ මේ කාරණා පහ රකින්න පුළුවන් වෙච්ච කෙනා. ඔහු එලවත් දිනනවා, මෙලවත් දිනනවා, බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාගේ ප්‍රශංසාවට භාජනය වෙච්ච පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. අන් ඒ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා නගා හිටවන්න භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන්ම බලලා මධ්‍යම ප්‍රතිපදාවට එකතු කරලා අපේ ජීවිත සුරක්ෂිත කරලා තියලා සසරින් මිදෙන්න අපිට බොහෝ උපකාර කරලා මේ සිල්පද පහ ආරක්ෂා කරන්න කියලා කිව්වා. ඒ කාරණාවෙන් මෙතන කතා කරන්නේ මේ මුසාවාද කියන කාරණාව සම්බන්ධයෙන් විතරයි. ධර්මදේශනාවට සම්බන්ධ කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව මෙතනින් නිමා කරමු. මේ ගාථාවත් එක අපි අරගන්න තියෙන්නේ බොරු කියන පුජ්‍යලයත්, යමක් කරලා නොකළ කියන පුජ්‍යලයත් මේ සමාජය තුළ මේ ධර්මයත් එක්ක ඒ ආත්මේ ඉතා තුච්ච වූ පුද්ගලයෙක් බවයි ගාථා රත්නයෙන් සඳහන් කරන්නේ. මේ ගාථාව දීර්ඝ ධර්ම කාරණා රාශියක් සාකච්ඡා කරන්න තියෙන ධර්ම සාගරයක් වගේ. නමුත් කාල වේලාවත් එක්ක අපි මේ කරුණු කාරණා ටික
සාකච්ඡා කරගන්නට යෙදුනේ. මේ දේශනාව නිමා වෙනකොට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයත් එක්ක රජුරුවත් මැදිහත් වෙලා සමාජයේ මිනිසුන්ගේ තිබිච්ච දුර්මතය දුරු කළා දැම්මට පස්සේ නැවත වතාවක් ශාසනයට ඇතිවෙච්ච එළිය, මිනිසුන්ගේ ඇතිවෙච්ච පැහැදීම පෙරට වඩා බොහෝම ඉහළට වුණා. ශාසනයේ භික්ෂූන් වහන්සේලාගේ නිවැරදි භාවයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තව තවත් වැඩි වෙනකොට හරියට සූර්යා ළඟ කණාමැදිරියන් වගේ අන්තුටුවන් තව තවත් පරිහානියට පත් වුණා. විශාල පිරිසකට ධර්ම අවබෝධය ලබාගත් මේ ගාථාවෙන් ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරලා ඔබ රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබේ මෙලෝ පරලෝ ජීවිත සුවපත් කර ගැනීම සඳහා මහත් වූ අවවාදයක්, ආදර්ශයක්, ආශිර්වාදයක් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. පින්නතනි, අද ධර්ම දේශනාවේ දායකත්වය ඩහාන්ස් සේනානායක මහත්මා, කෞශල් සේනානායක මහත්මා, දර්ශනා සේනානායක මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් සහ සියලු ඥාතිහිත මිත්‍රාදීන් විසින්. මේ අයගේ උතුම් අරමුණ වසර 10කට පමණ පෙර අපාතරින් ගිය වූ ෆ්‍රැන්සිස් සේනානායක ආදරණීය පියාණන්ට, ටිල්ඩා සේනානායක ආදරණීය මෑණියන්ට, යසපාල කුමාරප්පෙරුම ආදරණීය පියාණන්ට, නන්දා කුමාරප්පෙරුම ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන මෙම පින්කමට සහභාගී වන සියලු දෙනාගේ නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරවීම, අපි සියලු දෙනාගේම සංසාරගත මිය පරලෝකයේ සිටින සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම, මෙවන් පින්කම් කර ගැනීමට අපට ඉඩ හසර ලබා දුන් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම, දේශකයන්න් වහන්සේගේ පාරමී ධර්මයන් සම්පූර්ණ කර ගැනීමට මෙම පින්කම උපකාරී වේවා. බොහොම සත්පුරුෂ ප්‍රාර්ථනාවකින් අපිටත් පින් අනුමෝදන් කරනවා. ඒ කුසල් සිතින් ඔබ වහන්සේට ආශිර්වාද කිරීම, පින්කමට සහභාගී වූ විවිධ දෑ ලබා දීමෙන් දායක වූ සියලු දෙනාට ආශිර්වාද කිරීම, අප සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි රැස් කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති හැටියට කටයුතු කරන අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේටත්, බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් මේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරවමු. මේ සත්පුරුෂයන් විසින් පින් අනුමෝදන් කරන්ට යෙදෙන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. අපි සියලු දෙනාටම සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා, පාප මිත්‍රයන් හිරුදුටු අඳුරසෙන් ජීවිතෙන් දුරින්ම දුර වේවා. කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා මත මෙලව සුවපත් කරගෙන පරලෝ සුගතිගාමී කරගෙන අවසන ඉතාමයික් මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසල් පාරමී වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවණින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාද දී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.
එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිෂ්කාර පූජා කිරීම සඳහා ඒ අතර වාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.